අද මම කියන්න යන්නේ මට දැනගන්න ලැබුණු සත්‍ය කතාවක්. මේ සිදුවීම වෙලා තියෙන්නේ හාලියල ප්‍රදේශයේ. හැය නමින් ඉන්දි ඉවරි. කවුරුත් ඇයට ආදරයට කිව්වේ ඉන්දි කියලා. පිරිපුන් ශරීරයකින් මෙන්ම මන බඳින රූ සපුවකින් යුතු ඇය කෙලිලොල් තරුණියක්. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය මෙතෙක් කරගෙන නැටුම් හැදෑරීම දිගටම කරගෙන ගියා. නැටුම් පන්ති ඉවර වෙලා ගුරු පාර දිගේ එන ගමන හැත්තෙම සුන්දරයි. ඉක්මනින් ගෙදරට ආපු ඇය සුපුරුදු ලෙසින් වත්ත පහළට යන්න සැරසුනේ දිය නෑමටයි. කොහෙද ළමයෝ ඔය යන්නේ? නාගන්න ලින්දට යනවා අම්මේ. මේ ගොම්මනේ මේ මම හැමදාම කියනවා ගොම්මන් වැටිගෙන එද්දි නාන්ට යන්න එපා කියලා. ඉතින් අම්මේ මං දැන් ආවේ. මම ඉක්මනට නාගෙන එන්නම්. මවගේ කෑ ගැසීම හැය එතරම් ගණන් ගත්තේ නැහැ. ඉන්දි වත්ත පහළ නාන ලිඳ වෙද පියමනින්නට වුණා. කෙමෙන් කෙමෙන් පරිසරය අන්ධකාරයෙන් වෙලා ගත්තා. හින්දිට ඒ ගැන ගානක්වත් තිබුණ නැහැ. අහළ පහළ ගෙවල් තිබුණේත් ගොඩක් ඈතින් නිසා ඇය නිදහසේ දියනා ගත්තා. ඈත වෙල්ලාය දෙසින් හමාගෙන එන සීතල සුළං පහරින් ලිඳ අසල පිහිටි පුවක් ගස් පේලියේ කොළ අතු පැද්දෙන දිහා ඇය ටිකක් වෙලා බලන් හිටියා. දියනාගෙන අවසන් වුණු ඇය බාල්දියද අතටගෙන නිවසට යෑමට හැරුණා. හෙක් වරම ඇය තිගැස්සී ගියා. ලිඳට තරමක් ඈතින් තිබුණු පළු ගහයට කළුම කළු මීහරකෙක් ඇහි පිය හෙලන්නේවත නැතුව ඉන්දි දිහා බලාගෙන හිටියා. ඒ මීහරකෙක්ට බය වෙන්නේ මොකටද? ඇය දිගටම ඇයටම කියාගත්තා. මේකනම් මහා බල් මීහරකෙක්. ගෑනු නාන දිහා බලන් ඉන්නේ. ඇය නිවස දෙසට ටික දුරක් පැමිණ නැවතත් මීහරකා දිහා හැරී බැලුවා. මීහරකාද ඇය පසුපස පැමිණ ඇය දෙස බලා සිටියා. මෙවර නම් ඉන්දිගේ සිත මදකට නතර වුණා. ඇය පිටුපස නොබලාම නිවසට දිව ගියා. නිවසට පැමිණි ඇය මේ සිද්ධිය මවට කියන්නට ගියේ නැහැ. හෙමවගෙන් හොඳ හැටි බැනුම් අහන්නට සිද්ධ වෙන නිසා. දින සති ගෙවිලා ගියා. මේ හරකට බියවිච්ච දවසින්දන් ඇය වත්ත පහළ දිය නැමට ගියේ නැහැ. දිනක් සුපුරුදු පරිදි ඇය නින්නට ගියා. කිසියම් තරුණෙක් බලහත්කාරයෙන් පීඩා කරනවා ඇය සිහිනෙන් දුටුවා. පාන්දර 3-4 වෙනතුරුම හැයට මෙම සිහිනෙන් මිදෙන්නට නොහැකි වුණා. පසුදා උදෑසන අවදි වූ ඉන්දිට ශරීරයේ වේදනාව දරා ගැනීමටවත් නොහැකි වුණා. ඇගේ ශරීරයේ තැනින් තැන සීරීම් පහරවල් මෙන්ම රතු තැලුම් පහරවල්ද දැකගන්න පුළුවන් වුණා. හැය දවසම සිටියේ නිකං හෝන්තු මාන්තු ගතියකින්. දිනෙන් දින ඇගේ ශරීරයේ පිරිපුන් ගතිය මැකී යන්නට වුණා. ඇය තුළ තිබූ උනන්දුව කෙලිලොල් බව හැය වෙතින් ඉවත්ව ගියා. කිසිම දවසක නැටුම් පන්ති මග නොහැරපු ඇය පන්ති යාමද නවතා දැමුවා. බොහෝ වෙලාවට කාමරයේ ඇඳට වී හැය වහලේ දෙස බලාගත්තු අත බලාගෙන හිටියා. ඉන්දිගේ මවට මේක මහත් ගැටලුවක් වුණා. තරුණ ගැහැණු ළමයෙකුගේ එක් වරම සිදුවුණු මෙම වෙනස හොඳකට නොවන බව හැය හොඳින්ම දැන සිටියා.
මේ ඉන්දි මොකද බං ඔබට වෙලා තියෙන්නේ මට මුකුත් වෙලා නැහැ එහෙනම් එහෙනම් මොකද කාමරේට වරින් ගන් ඉන්නේ අනේ අම්මේ මගේ ඇඟට හරි නැහැ ඇයි බං ඔබට මොනා වෙලාද යමං බෙහෙත් ටිකක් අරන් එමු අනේ අම්මේ බෙහෙත් ගන්න තරම් මට ලෙඩක් නැහැ මෙය බලා සිටීමට තරම් හොඳ දෙයක් නොවන බව වටහාගත් ඉන්දිගේ මව හැගේ කේන්දරය පරීක්ෂා කරන්නට ගියා. මේ ළමයාට තදටම කළු කුමාර දෝෂේ තියෙනවා. හික්මරට පිළියමක් යොදන්න. දැන් ඒක ගොඩක් දරුණු වෙලයි තියෙන්නේ. ඉන්දිගේ මව සෑම විස්තරයක්ම ඉන්දිගෙන් දැනගතා. එදා උණු සිද්ධිය අම්මට කියා සිටියා. අවසානයේ මෙම දෝෂය ඉවත් කිරීමට තොවිලයක් ලෑස්ති කළා. මධ්‍යම රාත්‍රිය ලැබුණා. පහන් පැල්වල ආලෝක දල්වලා යකදුරා මතුරන්න ගත්තා. හොය කෙල්ලගේ පැදුර වටේට ඔය තිර ටික ඇදපල්ලා. කිසි කෙනෙක් ඔකට එබෙනව නෙවෙයි. යකදුරා යාතිකාව පටන් ගත්තා. කළු කුමාර දිෂ්ටි ඉවත් කිරීමට ප්‍රථම අවසන් වරට ඇය හා ලිංගිකව හැසිරීමට කළු කුමාරයාට අවස්ථාව දුන්නා. ඉන්දි අසීයෙන් මෙන් දඟලන්නට වුණා. අවසානයේදී කළු කිකිලියකගේ බිත්තරයක් ගෙන කළු කුමාර බැල්ම එය තුළට ගත්තා. අවසානයේ එය සොහොනට බාර කළ අතර ඉන්දිටද සුවය ලැබුණා. අද කතාව මෙතනින් අවසන්. මේ වගේ රසවත් කතා සහ හිතාගන්න බැරි සිදුවීම් සමහර විට ඔයාලත් ඒවට මුහුණ දීලා ඇති. එහෙම මුහුණ දීපු කෙනෙක් නම් අනිවාර්යෙන් මොවගේ කතාවත් අපිට එවන්න. එතකොට තවත් කවුරු හරි මේ වගේ අනතුරක් කරගන්න එකෙන් බේරෙවි. එහෙනම් පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම බුදු සරණයි. මම නිර්නාමික ලියන්නා.